ආවේ. එයා මාධ්‍යයට සල්ලි දීලා එහෙම බොරු ප්‍රචාරයක් යවන්නේ. අහනස්ලාගේ පවුලේ නැන්දටයි තාත්තායි රිමාර්ක් කළා කියලා YouTube එකේ දාලා තිබ්බා. එයාලා කිසිම මේ කිසිම දෙයකට සම්බන්ධ නැහැ. අනිත් දෙයක් දන්නේ නැහැ. අනුහස් එක්ක මමයි කැමැත්තෙන් ආවේ. අනුහස් එක්ක තිබ්බ සම්බන්ධතාවම උණින් කැමති වුණා. එයා පස්සේ තමයි අකමැති වුණේ. එයාට එයා අවුරුදු දෙක නිකන් කියලා කෙනෙක්ව බඳින්න කියලා මට නිතරම වගේ බල කරනවා. නිතරම කෝල් කරාම මට එයාගේ හොඳ කීකිය එහෙම බඳින්න කියලා කියනවා. අනුහස් මරනවා කීකිය සම්බන්ධ නවත්තන්න කීකිය කිව්වා. එයා මුලින් මේ සම්බන්ධයට ඒවල් දෙකෙම කැමතිලා තිබුණේ. පස්සේ තමයි අකමැති වුණේ අපේ අම්මා. එයාට පස්සේ මාව වැට නතර කර මාව බලාගන්න නතර කළේ ගෑනු කෙනාගේ දිහා මාව යවන්න ඇදුවා වැල්ලවායේ. එයා ඥාති කෙනෙක්වත් කවුරුත් නෙමෙයි. ආ මාව පඩියට බලාගත්ත බලාගන්න හිටපු කෙනා. එයා ඊට පස්සේ මාව වැල්ලවායේ මම බෑ කියන දෙක යන්න නැස්තුනට පස්සේ තමයි මම අනුහස්ලාගේ නැන්දට අනාන කෝල්යක් ගත්තේ. ඊට පස්සේ තමයි ආවේ අම්මයි දෙන්න හොඳට කතා කරා. පස්සේ දෙන්න අම්මා කුමාරටෙන් බයින්න ගත්තට පස්සේ තමයි නැන්දර කේන්ති ගිහින් තමයි එහෙම කෑ ගැහුවේ. ඊට පස්සේ කොහොම හරි මාව බලෙන් වැල්ලවායට එක්කන් ගියේ සම්බන්ධ නවත්තන්න ඕන නිසා. ඊට පස්සේ වැල්ලවායට එක්කන් ගියාට පස්සේ මට නිතරම අම්මා කෝල් ගත්තෙත් නැහැ. කෝල් දවසට එකක් දෙකක් ගත්තේ. එහෙම මට කිසිම ආරක්ෂාවක් නැහැ. ඒ වැට්ට හිටපු ඒ ගෑනු කෙනා බැඳලා ඉන්න එක්කෙනාට වෙන වෙන සම්බන්ධතාවක් තියෙනවා. ඒ රණ්ඩු එයාට ලොකු පුතෙක් ඉන්නවා. එයාගේ යාළුවෝ ඒ ගෙදර යනවා එනවා. මට කිසිම ආරක්ෂාවක් තිබුණ නැහැ. අම්මත් බණ්ඩ එතනම කෝල් ගත්තෙත් නැහැ. ඒ නිසා තමයි මම ගියේ අනුහස්ට. මම අඬන්නට පස්සේ කතා කරා කෝල් කරා. ඊට පස්සේ මගේ බලකිරීමට එයා වැල්ලවායේ ටවුන් එකට ආවා. 12 රෑ 10 ගානකට තමයි මම ගියේ වැල්ලවායේ ටවුන් එකට. නිකන් මම පයින් තමයි ගියේ. ඊට පස්සේ තමයි අපි දෙන්න ආවේ. අපි දෙන්න ඉන්න තැනක් අම්මස්ක පවුලේ කවුරුවක්වත් එහෙම කවුරුත් දන්නේ නැහැ. කට්ටිය ඉන්න තැනත් එකපාර කෝල්යක් ගත්තේ තමස්ලාගේ නැන්දට. ඒත් අපේ අම්මගේ නම්බරය හොයා ගන්න ඕන නිසා, අම්මට කතා කරන්න ඕන නිසා අම්මට කතා කරා එකපාරක්. අනුහස්ලාගේ නැන්ද අපේ ගෙදරට ආවේ. මම කෝල් කරලා කිව්ව නිසා මම බලෙන් වැල්ලවා එක්කයි යන්න හදනවට මාණ්ඩාන්න කෝල් කරපු නිසා යා අපේ ගෙදරට ආවේ. ආවට පස්සේ අම්මයි දෙන හොඳට කතා කරා. ඊට පස්සේ අම්මා කුමාරටෙන් වචනයක් කිව්වට පස්සේ යාට ගෙන්දිහින් තමයි ඒ විදිහට ඇතිරුණේ. අනේ අම්මේ ඔයා නිලංකව බල කර නිලංකව බඳින්න කියලා බල කරානේ. යාවන ගියවුරුදු රට්ටක් ගත්තානේ. ඒක නිසා තමයි මම මේ ගමන ආවේ. දැන් අපිට අපි පාඩුවේ ඉන්න දෙන්න අපි දෙන්න සතුටින් ඉන්නවා.